එක්දින තරගල වැඩිම අවස්ථාවක් තමන්ගේ අප පන්දුවලට තමන්ම උඩ පන්දු අරගෙන කඩලු ගත්ත පන්දුවවන්නු 10 දෙනා කවුද කියලා අපි බලන්නේ. වැඩිම තවක් මේ දක්ෂතාවය පෙන්නපු ක්‍රීඩකයෝ අතරේ 10 වෙනි තැන ඉන්නේ බංග්ලාදේශයේ ශකිබ් අල් හසන්. ශකිබ් තරගේ 185ක කඩලු 235ක් ගනිද්දී කඩලු 16ක් අරගෙන තියෙන්නේ කෝට් ඇන්ඩ් බෝල් විදිහට. 9 වෙනි තැන ඉන්නේ කොදෙව් දඟ පන්දුවවන්නෙක් වුණු රොජර් හාපර්. හාපර් කඩලු 100ක් ගනිද්දී කඩලු 16ක් අරගෙන තියෙන්නේ කෝට් ඇන්ඩ් බෝල් විදිහට. 8 වෙනි තැන ඉන්නේ එක්දින කඩලු 269කින් කඩලු 17ක් තමන්ගේ පන්දුවලට තමන්ම උඩ පන්දු අරගෙන තියෙන හර්වජාන් සිං. 7 වෙනි තැන ඉන්නේ අපේ සනත්. සනත් එක් දින කඩලු 323ක් ගනිද්දී තමන්ගේ පන්දුවට ගත් උඩ පන්දු වලින් කඩලු 18ක් දවාගෙන තියෙනවා. 6 වෙනි තැන ඉන්නේ අනිල් කුම්ලේ. කුම්ලේ එක් දින කඩලු 337ක් ගනිද්දී ඒකෙන් කෝට් ඇන්ඩ් බෝල් දෙවි යම් 18ක් වාර්තා කරලා තියෙනවා. 5 වෙනි තැන ඉන්නේ කොදෙව් තුන්ගිරියව ක්‍රීඩක කාල් හූපර්. එක් දින කඩලු 193කින් අවස්ථා 18කදී හූපර් කඩලු අරගෙන තියෙන්නේ තමන්ගේ පන්දු වලට තමන්ම උඩ පන්දු අරගෙන. 4 වෙනි තැන ඉන්නේ සක්ලෙන් මුස්ටාක්. සක්ලෙන් එක් දින කඩලු 288ක් දවාගෙන දියකින අවස්ථාව 20ක්ම කඩලු දවාගෙන තියෙන්නේ කෝට් ඇන්ඩ් බෝල් විදිහට. 3 වෙනි තැන ඉන්නේ තවත් පාකිස්තාන ක්‍රීඩකෙක් වෙන සහිඩ් අෆ්රිඩි. අෆ්රිඩි එක් දින කඩලු 395ක් ගනිද්දී ඒකෙන් 24ක් කඩලු දවාගෙන තියෙන්නේ කෝට් ඇන්ඩ් බෝල් විදිහට. 2 වෙනි තැන ඉන්නේ තමන් ගත්ත කඩලු 203න් කඩලු 29ක්ම තමන්ගේ පන්දු වලට උඩ පන්දු තමන් මාරගත්ත ක්‍රිස් හැරිස්. මේ විදිහට වැඩිම කඩලු ගත්ත පන්දු යවන්නා තමයි එක් දින කඩලු වැඩිම ප්‍රමාණයකට හිමිකම් කියන මුත්තයි මුරලිදරන්. මුරලි එක් දින කඩලු 534ක් ගනිද්දී එතනින් කඩලු 35ක් මාරගෙන තියෙන්නේ තමන්ගේ පන්දු වලට තමම්ම ගත්ත උඩ පන්දු වලින්. ඔයාලා හිතන්නේ මුරලිගේ මේ වார்த்தාව කඩන්න පළවෙනි 10 දෙනා අතර ඉන්න තාම ක්‍රීඩා කරන එකම ක්‍රීඩකයා වෙන ශකිබ්ට හැකි වෙයිද? ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැම්ම වීඩියෝට පහලින් තියෙන රතුපාට button එක click කරලා අපි subscribe කරන්නත්, යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලින් ඔබට සුබ දවසක්.